සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතගත් ඇත කියන හිරු මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මහේෂ් සේනාරත්න. මම රුවනි කාකුමාර දාස ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රාජ්‍ය ආයතන දෙකක වෙබ් අඩවිවලට කොටි හිතවාදීන්ගෙන් සයිබර් ප්‍රහාරයක්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් සොයා ගැනීමට පුළුල් පරීක්ෂණයක් කළ යුතු බව අගමැති කියයි. මොරටුවේ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්. ඉතිහාසයේ පළමු වරට සෙනසුරාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු සඳහා විවෘත වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සියලු සම්බන්ධතා අත්හැරීමට ඇමරිකාවෙන් තීරණයක්. राज्य परिपालन अमात्यांशे विबडवीट सह विदेश रक्या नियुक्तिकारांशे विबडवीट साइबर प्रहार श्रीलंका ग्वनहमुदा तोरतुरु ताक्षणांशे तहवुरु कले एलटीटी हितवादी टेमिल इलाम साइबर फोर्स निमिति कंडायमक विसिन मेम साइबर प्रहार एल्ल कर ऐति बवाय श्रीलंका विदेश सेवा नियुक्ति कार्यांशे विबडविय अद पेरवरुवे देखगत हकी दमिल गीत अनुवादनयक पसुबिमे वादनय वेद्दी एलटीटीई संविधाने लांछने एहि सटहन्व तिबुना देमल इलाम साइबर फोर्स यन नामय एहि संधान कर तिबुने मेलेसिन ईट मेरट पवति इलाम युद्धे छायारूप पेलक्द एक्कर तिबु अतर मीट वसर 39 कट पेर एनम 1981 वसरे मई 31 वनदा गिनिबत केरुनु यापनीय पुस्तकालये छायारूप पेलक्द अतुलत कर तिबुना मेम साइबर प्रहार संबंधी विषय बारमात्य दिनेश गुणवर्धन महता मिलेस अदहस पलकला विदेश प्रक्रिया माध्यम से विदेश प्रक्रिया कार्य से बल बल बीत ने प्रहार कर लेते काम पलवनी की अंटोने में काटा सिद्ध वेन पुलवां भयानक अध्यक्ष चेलु एम नवताक्ष ने धनुम पावित कर चेलु दिना दकिंटो एवनी नीति विरोधी द्वेश सहगत हानिदायक क्रियावलिया वेनुवेन कृत करना है ये उत्साह अभी आपस हरवला तेनो නමුත් එයාගේ මනසේ ඇති වේ හැකි තත්ත්වයන් තේරුම් අරගෙන එවැනි කොටස් බලා එයාට අදාළ පියවර ගැනීම හිතන්නේ ඉතාමකට මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියටද මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති අතර එම වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව මේ වන විටත් අවහිරයි LTTE හිතවාදී දෙමළ ඊලාම් සයිබර් ආම් නම් සංවිධානය විසින් hirunews.lk අපගේ වෙබ් අඩවියට පසුගිය 18 වනදා මෙවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා 30 වසරක යුද්ධය නිමා වී වසර 11ක් ගතවද LTTE හිතවාදී බලලත් තවමත් ක්‍රියාත්මක බවට මෙය කදිම නිදසුණක් අමාත්‍යංශවලට සයිබර් ප්‍රහාර එල්ල කරන්න තරම් LTTE හිතවාදී තමිල් ඊලාම් සයිබර් පෝස්ට් කියන සංවිධානය බලවත් වෙලා තිබෙන. මෙය මොහුන් මෙතනින් නතර වෙන්නේ නැහැ. තව ඉස්සරහට මෙවන් වූ සයිබර් ප්‍රහාරවල එල්ල කරමින් මේ රටේ අන්තර්ජාල පද්ධතිය අක්‍රිය කිරීමට ක්‍රියා කරන්නට පුළුවන්කම තිබෙනවා. කොයිඩ් 19 න් පීඩා විඳින ලෝකයේ විසිරී පැතිරී ඉන්න සියලුම අහිංසක දුවදරුවන් අපහසුතාවයට පත් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයට මේ සයිබර් ප්‍රහාරය LTTE හිතවාදී කල්ලිය විසින් එල්ල කරයි කියලා අපි මේ වෙලාවේ හිතනවා. මීට ඉහතදී හිරු නාලිකාවට අයත් වෙබ් අඩවියටත් මේ වගේම සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා. එය එල්ල වුණේ ජාතික රණවිරු සැමරුම් දිනයේට පෙර දිනෙදී. මේ වෙබ් අඩවිලට එල්ල වෙන සයිබර් ප්‍රහාර නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලකට යන්න ඕන. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ සඳහා මැදිහත් වෙලා යම් වැඩපිළිවෙලක් ඉදත් කරන්නට ඕනේ. රට විපතට පත් වෙන හැම අවස්ථාවකදීම විරුද්ධ බලවේග නැගිටිනවා. අදත් රාජ්‍ය නවන සංවිධාන රජයට විරුද්ධව පෙළ ගැසීමක් දැන් පටන් අරන් තියෙනවා. මේ බලවේග වලට විශාල ජන සමූහයක් නැති වුණත් සමාජ මාධ්‍ය වලින් මේ බලවේග ක්‍රියාත්මක වෙන පටන් අරන් තියෙනවා. මේ වන විට ඊලම් ටැමිල්ලට් එකෙන් පටන් අරන් තියෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වලට රිංගන්. විශේෂයෙන් එල්ටීටී හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය හිරු ටීවී වෙබ් අඩවියටගේ සත්‍යයකට කලින් ප්‍රහාරයක් දුන්නා. රජයේ අපහසුතාවයට පත් කිරීම සඳහා මේ රාජ්‍ය නවන සංවිධාන ලිපියක් ලිව්වා. ලෝක බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපිට මුදල් දෙන්න එපා කියලා. මේ සියල්ලම පිටිපස්සේ එදා අතිවරණයට කලින් ක්‍රියාත්මක වුණු බලවේග සියල්ලම ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ පිළිබඳ ප්‍රවේශමෙන් අවදියෙන් සිටිය යුතුයි කියලා. දවසේ පුවත
පාස්කු දින බෝම්බ ප්‍රහාර එල්ල කළ ප්‍රහාරකයන් සම්බන්ධයෙන් හමුදා බොද්ධ්‍යංශ තොරතුරු ලබා දී තිබියදීත් අදාළ ප්‍රහාරකයන් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට නොහැකිව තිබූ බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන අංශය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තා. ඒ එම අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී पास्कु इरुदिन दिहिवलदी बोंबे पुपुरागत प्रहारक्या संबंधिन सहा शंग्रिल्ला होटले देवन बोंबकारु अंतवादिय क्रियावलट संबंध बावट वसर किहिपेकट पिर तोरतुरु प्यवती बावट पास्कु प्रहारे संबंधिन विमर्शने किरन जनाधिपति कोमिसमहमुवे मीट पिर अनावरन उने बुद्धि अंश उसस निलधारियकु साक्षि दीमत समगाई एम तोरतुरु पोलिसपतिवरयाट තම බුද්ධි අංශය මගින් දනුම් දී තිබූ බව ඔහු අනාවරණ කළා. ඒ අනුව කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන් කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් ප්‍රශ්න කළේ පොලිස්පතිවරයා විසින් එවැනි බුද්ධි අංශයකින් ලද තොරතුරක් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂයට යොමු කර විමර්ශනය කරන ලෙස 2017 වසරේ නොවැම්බර් මාස 9 වෙනිදා ලිපියක් යොමු කර තිබුණේද යන්නයි. එහි අන්තර්ගතව තිබුණේ අබ්දුල් ලතීෆ්, ජමීල් මොහොමඩ් හෙවත් පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් ඉන් නවාතැන් පොළෙහි බෝම්බයක් පුපුරවාගත් ප්‍රහාරකයා අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ දෙයි සොයා බලන ලෙසයි. ඒ අනුව අවස්ථා 8කදී තම අංශය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා පොලිස්පතිවරයාට යොමු කළ බව සාක්ෂිකරු පැවසුවා. අවසන් වාර්තාව ඉදිරිපත් කර තිබුණේ පාස්කු ප්‍රහාරයට දින 13කට පෙර එනම් පසුගිය වසරේ අප්‍රේල් මාස 8 වෙනිදායි. කොමිසම එහිදී විවසුවේ ජමීල් මොහොමඩ් නැමැත්තා අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට එහිදී අනාවරණ වූයේ දයන්යි. ජමීල් මොහොමඩ් ගෙන් 2018 වසරේ අප්‍රේල් 12 වෙනිදා ත්‍රස්ත විවර්ෂණ කොට්ටාෂය ප්‍රකාශයක් සටහන් කරගත් බවද සාක්ෂිකරු සඳහන් කළා. නමුත් ඔහු සම්බන්ධයෙන් එවැනි කිසිදු තොරතුරක් හඳුනා ගැනීමට නොහැකි වූ බව සාක්ෂිකරු පැවසුවා. අනතුරුව කොමිසම විමසුවේ හමුදා බුද්ධ්‍යංශ මගින් 2016 සිට ජමීල් මොහොමඩ් අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ කරගෙන තිබූ බව තමන් නොදැන සිටියේද යන්නයි. එහිදී නැත ලෙස පිළිතුරු දුන් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ යුද හමුදා බුද්ධ්‍යංශ සහ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂය අන්තර් සහයෝගයකින් කටයුතු නොකළ බවයි. අප දැන් අවධානය යොමු කරන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබූ වීඩියෝ පටය සම්බන්ධයෙන්. මෙම අන්තවාදී ප්‍රහාරකයන් එම වීඩියෝ පටය හරහා පැවසුවේ කුමක්ද? ඔවුන් එය කුමන ස්ථානයක කවදා කුමන වේලාවක පටිගත කළාද? කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ප්‍රහාරයේ කේන්ද්‍රස්ථාන බවට පත් කරගත්තේ කුමන අරමුණෙන්ද? පාස්කු ප්‍රහාරයේ මෙතෙක් අනාවරණ වූ එවැනි අතිශය ප්‍රබල අනාවරණ රසක් අද සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. පාස්කුරිදා ප්‍රහාරයට සම්බන්ධ පුජ්‍යලයන් පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද උදෑසන ශ්‍රී දළදා සමුදුන් වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුදැසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. पशु अग्रमा मल्लू पार्शवे अलुनायक अति पूज्य दिबुल कुमरे विमल दम नाहमियान बेहदक आशीर्वाद लागता विप्लवा
අස්ගිරි මහවිහාරයේ වෙත පැමිණි අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සභාවේ හිමිවරු බැහැදක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. मोरटुव सोयसापुर प्रदेशे आपन शालावकट एल्लवु वेडि प्रहारे संबंधेन एम अवस्थावे ए आसन्ने राजकार्ये निरतव सिटी पोलिस निलधारीन तिदेनिकुगे राजकार्य वहाम क्रियात्मक वन परिधि अत्तिटुवा तिबेनवा මේ පසුගිය 28 වෙනිදා රාත්‍රියේ මොරටුව සොයිසාපුර ආපන ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශනයයි. එදින රාත්‍රියේ 12:20 පමණ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණෙන දෙදෙනෙකු ආපන ශාලාව ඉලක්ක කර T56 ගිනියාවේකින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා. එම අවස්ථාවේදී ආපන ශාලාවේ සේවකයින් උඩුමහලට ගොස් සිටි නිසා ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ. නමුත් වෙඩි ප්‍රහාර හේතුවෙන් ආපන ශාලාවේ දේපළවලට දැඩි හානි සිදු වෙ තිබුණේ මෙලෙසින්. මෙම වෙඩි ප්‍රහාර එල්ල කර පලා යන අවස්ථාවේදී ආපන ශාලාවට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරිපිට මාර්ගයේ අනෙක් පස සිටින ආකාරයේද දක්නට ලැබුණා. ආපන ශාලාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන්ට වෙඩි තබා පලා යාමට ඉඩ ලබා දීම මෙන්ම එම සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම යන කරුණු මත ගල්කිස්ස පොලිස් තහනයට අනුයුක්තව එම අවස්ථාවේදී සොයිසාපුර මාර්ග බහදකේ රාජකාරිය නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ රාජකාරිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලයෙහි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙකුට එම පක්ෂයේම තවත් මන්ත්‍රීවරු පිරිසක් පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා. පහර කැමඬ ලක් වූ මන්ත්‍රීවරයා මේවන විට ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම ඊයේ පැවති අතර එහෙදී අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නැතු උණුසුම් තත්ත්වයකදී පහර කැමඬ ලක්ව තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පාලි ආනන්ද මහතායි. මට බලුවන්තේ මම සභාවේ කතා කරන්න ගිහිල්ලා මට සලකපු විදිය මං හැමදාම අවුරුදු කටි සෙමේක තමයි කියන්නේ මේ සභාව අත්විඳවන්න මේ සභාව දුස් සේවදී අනුතරුව මන්ත්‍රීවරයා මිහින්තලේ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. උපාලි ආනන්ද මහතාගේ සුදුක්ස බැලිමට මිහින්තලේ රජ මහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවහැඟුණුවේ ධම්මරතන හිමියන්ද රෝහලට වැඩම කර සිටියා. තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඊයේ පසුරුවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ සභාවේ වැඩ මහජන ඡන්දයෙන් පස්සෙලා ගියාට පස්සේ සාධාරණ වෙන කතා කරාට පස්සේ සභාවේ ගේට්ටුව වහලා ගල් වලින් යකඩ වලින් තමයි ගහලා තියෙන්නේ මරන්න හදලා තියෙන්නේ. ජනාධිපතිතුමාට අගමැතිතුමාට ආනුකාරතුමාට කියලා මේක සභාව බලාත්කම සාරිතුමාට දා නැත්තම් ඉරිහලියට ගොම දාලා එන මහමැතිවරණදී විකාශ කරනවා මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපේ. ඊ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනේ පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයේට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර ඊයේ දිනේ නව ආසාදිතයන් 28 දෙනෙක් වාර්තා වීමත් සමග COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1558 දක්වා ඉහළ ගියා.
समाज दुरस्थ भावे पौतमे अरमुनि नोरेली दिशे सदा मध्यम रात्र एंद्र नीति क्रियात्मक वनवा पोलिस मूलस्थान संधान कले एम काल सीमा अत्यावश्य सेवा पौतम सदर नोरेली दिशे तुलसियों गमनागमन कटेतु तहनवाय मेत्र मीट पेर निवेदने कल परधि अदरात्रि दहाय सीट संद अलियम हतर दक्वाद दिव्य निटम बलपान परधि एंद्र नीति क्रियात्मक वनवा मेरेट कोविड 19 आसादित संख्या यदास्पासी पनास अटक दक्वा हिलगिये वार्ता नव आसादित विसी अट दिन समगिन वसंगत रोग विद्यांश सदान कले यात्र नाविक हमदा सामाजिक दाहदू सह विदेशन सीट पेमिनी पुद्गलेन एकोलस दिन सीट नवाई पूर्ण सूए लबा रोहल वलिन पिटवगी आसादित संख्या हत्सी पनास हतरक दक्वा हिलगोस्ती बिनवा मेत्र कोलम कोटुअस बारोन जयतिलक मावते पेटी गफूर गोडनगिले रंदी सिटी नाविक हमदा सामाजिक कुट कोविड 19 वैरस आसादने वी अति बवट तहुर वीमत समग इम गोडनगिले सिटी तवा देसीय पमन पिरिसक निरोधायन सदा यम किरीमट पीवर गत्ता अदे इम गोडनगिले आवट सिटन पुद्गलेन गे पीसीआर परीक्षण कोलम महानगर सभा मगिन सिदुकले मिलिसिन श्रीलंकन विशेष श्रीलंकिकवाय लोक सौख्य संविधान समग पवती सियलु संबंधता नवता दमीम अमेरिका अद पियवर गत्ता ए कोविड 19 वैरस व्याप्त संबंधी लोकय दिरीम चीन निशी अवस्थावन लोक सौख्य संविधान इडलबा नुदीमान कारणव मूलकर गणिमीन मेवनमीट लोपुरा सिद्वेती कोविड 19 मरण संख्या तुन लक्ष हेटहास नमस्य दक्वा इहलगोस एतियातर वार्तावन समस्त आसादित संख्या अद लक्ष हेट इक्मवा गया इकुत अप्रेल मासेदी अमेरिका लोक सौख्य संविधान सपेन वार्षिक अर मुदल अतिटवूतर धवल मंदिर अदपति प्रवृत्ति सागचावी जनाधिपति वरिया लोक सौख्य संविधान समग अमेरिका पवतन सियल समझता मुलुमनिम नवताे मीमट तीरने कल भव निवेदने कला China has total control over the World Health Organization. We will be today terminating our relationship with the World Health Organization and redirecting those funds to other worldwide and deserving urgent global public health needs. The world needs answers from China on the virus. COVID-19 virus e shigra vyaptiya palaneeta Amerikawa mevana vitat apohasatva sitina athara avastha rasakadi Amerikanu janadhipati varaya chodhana kale China saha loka saukhya samvidhane COVID-19 वैरसे संबंधे निसी अवस्थावन हिदी देनुवत किरीमट पियवर नोगत बवटाई विटकदी विषबीज नाशक धीर शरीर एनत्मी कोविड 19 वैरस वेलकी जनपति ट्रंप लोक सौख्य संविधान क्रियान्वितियां सह कोविड 19 मेडलीमट गिनियन कार्यभारे नोतकमीन मे ऐरुन कटित किरीम संबंधी जात्यांतर माध्यान रसकगे दडि दोष दर्शने लाकुना तवमत कोविड 19 बलपेमें लोव इदिरियन पशुअन्य अमेरिका ववनातर गेवन दिने एरट पुद्गलीन विसिपंदहसकरादिक पेरिसा कोविड 19 आसादितिन बवट अलुतेन हंदुनागिन तिबेनवा मेवनि विट एरटिन वार्तावन समस्त पुद्गल मरण संख्याव 104542 लतीन अमेरिका वे विशालतम राज्यवन ब्रसीलेन ईए दिने नव पुद्गल मरण दहस्यकसी असुवा वार्ता वीम समग समस्त कोविड मरण संख्याव 27947 दक्वा इहलगिया मेत्र कोविड 19 वैरसे मिनिसुन्नत्र व्याप्त वीमट पेर एय वौलन सह कबल्लवन्नत्र व्याप्तवतिबू बवट परीक्षणेकिन अनावरण वीति बेनवा दकुणु आसिया तिक्कलापे तवमत कोविड मरण सह आसादितिन वार्ता वीमातिन इदिरियन पशु अन्य असलवेसी इंडिया ववनातर दिन तुल कलापेन वार्तावो वेडिम आसादितिन संख्याव 8105 लेस वार्ता वीमत समग एरट समस्त आसादितिन संख्याव 173000 इक्मवा गिया मेवन विट एरटिन वार्तावन कोविड मरण संख्याव 5000कट आसन्नय मे कोविड 19 व्याप्तिया हमुए सिय दरुवंट सह हितमित्रादींट मौपियन बेहदकीमट सह ओन वेलंदगेनीमट अर्जेंटीनावे वेडिहिटि निवहनक क्रियात्मक करतिबु आरक्षा कार्यक्रम वेदयक ल
ලෝකුරා පැතිරෙන COVID-19 වසංගත හේතුවෙන් ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. එම තත්ත්වයේ මත මෙවන විට කර්මාන්තේ ශාලා විශාල සංඛ්‍යාවක් පවතින්නේ අක්‍රීය මට්ටමේ. ගඩොල් කැපීම තම ජීවනෝපාය කරගත් අම්පාර ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තේ ශාලාවේ සේවකින්ගේ දුක්බර කතාවයි මේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලට අවශ්‍ය ගඩොල් විශාල වශයෙන් සපයන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. මේ මොහොත වනට මා සිටින්නේ අම්පාර දිස්ත්‍රික්කයේ වැඩිම ගඩොල් පූර්ණ සංඛ්‍යාව තිබෙන ගල්ලොය ගඟ ප්‍රදේශයේ. කොරෝනා වෛරසය සමගම ගඩොල් කර්මාන්තයට ඇතිව තිබෙන බලපෑම පිළිබඳ සොයා බැලීමට හිරු වෙනුවෙන් අප පැමිණියා. මේ අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ලොය පාලම් ප්‍රදේශයේ ඇති විශාලතම ගඩොල් කර්මාන්ත ශාලාවයි. වසර 25ක පමණ ඉතිහාසයක දුරුම්කම් කියන මෙම ගඩොල් කර්මාන්ත ශාලාව පෝරණු 600කින් සමන්විත වන අතර එහි සේවකයන් දහසක් පමණ සේවයේ නිරත වනවා. මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ගඩොල් ගාල්ල මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට සැපයෙනවා. කෙසේ වෙතත් COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග ප්‍රවාහන කටයුතු සීමා කිරීමට රජයට සිදු වුණා. මේ හේතුවෙන් මාස 3ක කාලයක සිට තම එකම ආදායම් මාර්ගය කරගෙන යන්නට නොහැකිව අම්පාර ගඩොල් කර්මාන්ත ශාලා සේවකයන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි. දැන් මාස 3කට ආසන්න කාලයක් අපි වැඩ කරනවා. වැඩ කරාට ඉන්න මුදලාල්ලාට සල්ලි හම්බෙන්නේ නැහැ. ඉතින් අපට ටික ටික තමයි සල්ලි හම්බෙන්නේ. ලොරි එන්නේ නැහැ පටවන්න. රජයෙන් කලින් 5000ක් අපට හම්බුණා. දෙවෙනි 5000ක් තාම හම්බුන්නේ නැහැ. අපි ගඩොල් ටික වික්කොත් තමයි අපේ වැඩ කරන සේවකයන්ට අපිට සල්ලි කීයක් හරි දෙන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ. ඒක දැන් මාස 3ක් විතර වෙන එකන් ඉඳන් අපිට මේ දේ කරගන්න අපි මේ ගඩොල් වාදි කරන්නේ කුලියට අරගෙන අවුරුද්දකට දෙන්න එකයි 60ක් උංගලක් කපන්න දෙකක් දෙන්න ඕනේ ගඩොලයක් හතර ගානේ ගියා මාස 3ක් වැඩ කර ගන්න උනේ නැහැ ආණ්ඩුවට ඉතින් මේකන කියන්නේ බලධාරීන්ට කියලා මොනවා හරි අපිට දවුවක් කරලා දෙන්න කියලා මේ කඩන වැඩිති ව්‍යාපාරය ආය ගොඩ ගන්න කෙසේ වෙතත් රට යථා තත්ත්වයටපත් කිරීමේ රජයේ වැඩ පිළිවෙත් සමග අම්පාර ගඩොල් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු යලි මෙලෙස ආරම්භ කර තිබුණත් තම මහන්සියේ වටිනාකම භුක්ති විඳීමට COVID-19 වෛරසය හරස් වී තිබෙනවා. ජීවිතේ වටිනවනේ ඔක්කොටම වඩා ඉතින් මොනවා වුණත් කොරෝනා වසංගතය තුරන් කරන්න ඕන හින්දා ඉතින් හැමෝම මේකට සහාය දෙන්න ඕන ඉතින් වැඩ පාඩු නැස් කමන්නේ නැහැ ඉතින් අපට. මොනා කරන්නද ඉතින්? කොරෝනා වෛරසය අම්පාර දිස්ත්‍රික්කයේ ගඩොල් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. ගඩොල් කපා ජීවත් වෙන ජනතාව එයින් මහත් අපහසු COVID-19 වසංගතයේ හේතුවෙන් කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වෙනත් වසරවල සංචාරකයන්ගෙන් පිරි ඉතිරි යන කල්පිටිය කන්දකුලිය ප්‍රදේශය තවමත් දැඩි පාළු ස්වභාවයක් උසුලන බවයි. කල්පිටිය අර්ධද්වීපයට අයත් කන්දකුලිය කුඩාව දෙස්විදෙස් සංචාරකින්ගේ ආකර්ෂණීය දිනගෙන ඇත්තේ කයිට් සර්ෆින් ක්‍රීඩාව හේතුවෙන්. නමුත් මේ වන විට මුළු ලොවටම බලපා ඇති COVID-19 වසංගතයේ බලපෑම මේ ප්‍රදේශයටත් එල්ල වී තිබෙනවා. ප්‍රදේශයේ කයිට් සර්ෆින් ක්‍රීඩාවට සම්බන්ධ පුහුණු පාසල් 20කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර එහි සේවකයන් 50කට අධික පිරිසක් මේ වන විට රැකියා විරහිත තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය වර්ෂවල සංචාරකයන් 2000කට ආසන්න පිරිසක් පැමිණි නමුත් සංචාරක කර්මාන්තයේ නිරත පිරිස පවසන්නේ අද වන විට කිසිදු සංචාරකයෙක් මෙහි නොපැමිණෙන බවයි. කන්දකුලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් කර්මාන්තයටද COVID-19 බලපෑම එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වීමට පැමිණි විදේශිකයන් කිහිප දෙනෙකු පවතින වත්මන් තත්ත්වය පිළිබඳව දැක්වුවේ මෙවන් අදහසක්. ලොව වටා හිරු
अमेरिकावे मिनिसोटा ही निरायुध कलु जातिक तरुणयेकु सुदु जातिक पोलिस निलधारियेकु विसिन पादेन गेल सिरकर घातने किरीमे सिद्धियन मूल करगनिमिन एरट नगर रसक दैडी विरोधता रैल्ल क्रियात्मक अतर एम तोरतुरु सजीवीव वार्ता करमिन सिटी सीएनएन प्रवृत्ति सेवे माध्यवेदियेकु मेलेस मिनिसोटा पोलिसिय अत्तरं गोडगत्ता एंड दिस इज अ सीन हियर प्लेइंग आउट यू आर अंडर अरेस्ट ओके डू यू माइंड टेलिंग मी व्हाई आई एम अंडर अरेस्ट सर व्हाई एम आई अंडर अरेस्ट सर This is the four of us. We are one team. Put us back where you want us. We are getting out of your ways. කෙසේ වෙතත් මිනිසෝටාහි ආණ්ඩුකාරවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර ඇති අතර විදේශ මාධ්‍ය වාර්තා කළේ පසුව CNN මාධ්‍යවේදියා නිදහස් කිරීමට පියවරගෙන ඇති බවයි. කොළඹ 3 7 8 9 සහ 10 යන ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 18ක කාලයක් ජල සැපීම අත්තිරුවන බව ජාතික ජලාපවාහන මණ්ඩලය පවසනවා. මේ අතර පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකටද ලබන 3 වෙනිදා උදෑසන 9 සිට පස්වරු 6 දක්වා පැය 9ක කාලයක් ජල සැපීම අත්තිරුවීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රට වටා හිරු. අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට සෙනසුරාදා දිනයක් වන අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩු කටයුතු සඳහා රැස් වෙනවා. ඒ කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ කැඳවීමට නොහැකි වූ නඩු කටයුතු කිහිපයක් වෙනුවෙන්. දඹුල්ල කණ්ඩලම ජලාශය ජලය මේවන විට පිරී ඇතත් එමගින් වගා කර ඇති කුඹුරු සහ ගොඩබෝගවලට ජලය නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් ගොවිතැන් බත් සියල්ල විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා. තම වගාවන් වලට අවශ්‍ය පොහොර ඉල්ලා කැකිරාව මඩටුගම ප්‍රදේශයේ ජනතාව ප්‍රධාන මාර්ගය වසා විරෝධතාවක නිරත වෙන අතරතුර දඹුල්ල ප්‍රදේශයේ ගොවීහු අලුයම් කාලයේ සිට පොහොර ලොරි එනතුරු වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිං මුල රැඳී සිටියේ මෙලෙසින් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 16 නෝට්ටු 50ක් සමග පොල්පිටිගම පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණකයක් සහ මුදල් නෝට්ටු මුද්‍රණ යන්ත්‍රයක් පොලිස් බහරයට ගෙන පොතලම සිට නාතන්ඩිය දෙසට දහවනේ වූ මෝටර් රථයක් හැමිල්ටන් ඇල දෙසට පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යටියන් තොට දෙහිඅත්ත කැලේ මද්දකට හසු වී සිටි කොටියෙකු ප්‍රදේශවාසීන් දැක වනජීවි නිලධාරීන්ව දැනුවත් කර තිබෙනවා. අනතුරුව වනජීවි නිලධාරීන් පැමිණ කොටියා මැදින් ගලවා ගැනීමට කටයුතු කළේ මෙලෙසින්. ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩබන් මහතාගේ දේහය මේවන විට කොත්මලේ රම්බුඩ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ සිට හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පදනම් මූලස්ථානයේ වෙත රැගෙන යමින් පවතිනවා. රටවටා හිරෝ මෙසුදානම සමුගෙන යන්නට පැතුමකට ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද සප 6:55 ට. සුබ දවසක්.